සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලෝ මේක දිලා ඉන්නේ සරසවි සබිය කෙමිස්ට්‍රි YouTube channel එකත් එක්ක. ඉතින් මේ YouTube channel එකේ මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ෆ්‍රෙෂ් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි, එහෙම නැත්නම් ෆෝර්ත් ෂයි එකක්, එහෙම නැත්නම් පස්වෙනි සැරයක්, හයවෙනි සැරයක් හරි කමක් නැහැ. ප්‍රයිවට් දාන්න බලාපොරොත්තු වෙන ළමයෙක්ට තියෙන ගැටලු ටික निराකරණය කරන විදියට වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ගොඩාක් වෙලාවට මට මේ දවස් ටිකේ ළමයි මැසේජ් කර කර අහනවා සර් කොහොමද ෆ්‍රෙෂ් ෂයි එක ප්‍රයිවට් කරන්නේ, කොහොමද සෙකන්ඩ් ෂයි එක ප්‍රයිවට් කරන්නේ, ෆ්‍රෙෂ් ෂයි එකේදී මේ පාර 180 බලනවද, එහෙම බලනවා නම් කොහොමද කරන්නේ, අපි කොහොමද ප්‍රයිවට් ඇප්ලයි කරන්නේ, මොනවද තියෙන නීති රීති, ෆ්‍රෙෂ් ෂයි එක ප්‍රයිවට් ඇප්ලයි කරනකොට ප්‍රොජෙක්ට් කරන්න ඕනද, ඇගේම් කරන්න ඕනද, අන්න ඒ වගේ නීති රීති ගොඩාක් තියෙනවා එක එකව, අන්න ඒ පිළිබඳව කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයා මේ වීඩියෝ එක බලන්න ආයේ ෆ්‍රෙෂ් ෂයි එකක් සෙකන්ඩ් ෂයි එකක් ස්කිප් කිරීම සම්බන්ධව නම් සාමාන්‍යයෙන් මම මුලින්ම ඔයගොල්ලන්ට කියන දේ තමයි කවදාකවත් ෂයි එකක් ස්කිප් කරන්න එපා. ඒකට ගොඩාක් හේතු කාරණා තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය සාගත වෙන දේවල් කීපයක්ම තියෙනවා. ඉතින් අන්න ඒ පිළිබඳව මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරලා තිනවා. මම මෙතනින් කාඩ් එකක් දාලා තියන්නම් උඩින්. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒකට ගිහිල්ලා ෆ්‍රෙෂ් ෂයි එකක් සෙකන්ඩ් ෂයි එකක් ඇතුළු ඕනම ෂයි එකක් ස්කිප් කරන්න එපා කියලා කියන්නේ ඇයි කියලා හේතු සාධක ඇතිව පැහැදිලි කරලා තිනවා මේ වීඩියෝ එක බලන්න. එහෙමත් නැත්නම් ඔයා දැන් මේ වීඩියෝ එක බලන්න ඇවිල්ලා ඉන්නේ ෂයි එක ස්කිප් කරන විදිය බලා ගන්න. කොහොමද ෂයි එකක් ස්කිප් කරන්නේ? ඒ ස්කිප් කරන එකට තියෙන නීති රීති මොනවාද? ෂයි එකක් ස්කිප් කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද? ඇඩ්මිෂන් එකට මොකද කරන්නේ? ඇඩ්මිෂන් එක ඉස්කෝලෙන් ගන්න ඕනද? ඇඩ්මිෂන් එක ඉස්කෝලෙන් ගන්න මොනවා නැද්ද? අනේ අනේ ඒ වගේ දේවල් වලට උත්තර බලාගෙන නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඔයා බලන ඕන වීඩියෝ එක මේක නෙමෙයි. මම මීට කලින් ෂයි එකක් ස්කිප් කරන විදිය ගැන වීඩියෝ එකක් කරලා දිනවා. අන්න ඒකෙත් කාඩ් එක දැන් මම මෙතන ඉඳලා තියනවා. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියනවා. ඔයා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ෂයි එකක් ස්කිප් කරන විදිය ගැන නම් ඔයාට තොරතුරු දැනගන්න උනා. මම මේ වීඩියෝ එක කරන්නේ ෆ්‍රෙෂ් ෂයි එකක් සෙකන්ඩ් ෂයි එකක් ඇතුළු ඕනම එකක් ප්‍රයිවට් කරන්නේ කොහොමද, ප්‍රයිවට් කරනකොට මොනවා තියෙන නීති රීති, ප්‍රයිවට් කරනකොට තියෙන වාසි මොනවාද, ප්‍රයිවට් කරනකොට තියෙන අවාසි මොනවාද, ඔන්න ඒ පිළිබඳව කතා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම මේ වීඩියෝ එක කරන්න තොරතුරු හොයාගත්තේ කළුතර අධ්‍යාපන කලාප කාර්යාලයට කතා කරලා ඒකේ ඉන්න මැඩම් කෙනෙක්ට පෞද්ගලික දුරකථන ඇමතුමක් දීලා තමයි මේ මැඩම් එක කතා කරලා තමයි මේ තොරතුරු ලබාගත්තේ. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාට මේ මැඩම් එක කතා කරපු දුරකථන සංවාදයේ වොයිස් ක්ලිප් එකකුත් අහන්න පුළුවන්. මෙතනදී මොනවා හරි කරුණක් ඔයගොල්ලන්ට මම මේ කියලා දෙනකොට අපහැදිලි වුණොත් ඒ වොයිස් ක්ලිප් එකනොත් සම්පූර්ණේ කරුණු ටික දැනගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු. මේ කොහොමද ෆස්ට් ෂයි එක සෙකන්ඩ් ෂයි එකක් ඇතුළු ඕනම ෂයි එක ප්‍රයිවට් කරන්නේ, ඒක වාසි අවාසි මොනවාද කියලා පැහැදිලි කරගන්න වීඩියෝ එකට. ගොඩක් ළමයි මගෙන් අහපු වැඩියෙන් අහපු එකක් තමයි ෆ්‍රෙෂ් ෂයි එකක් ප්‍රයිවට් කරන්න පුළුවන්ද කියන එක. බොහොම පැහැදිලිව කියනවා ෆ්‍රෙෂ් ෂයි එක ප්‍රයිවට් කරන්න පුළුවන්. ඔයාලා ගොඩ දෙනෙක්ට ෆ්‍රෙෂ් ෂයි එක ප්‍රයිවට් කරන්න උමනා වෙලා තියෙන්නේ. ගොඩක් අය කියනවා 180 නැහැ, මේ දවස් ටිකේ මම ඉස්කෝලේ ගියේ නැහැ සර්, ඒකෙන් හින්දා ඉස්කෝලෙන් විභාගය දෙන්න බැහැ කියලා කියනවා. අන්නේ හේතුව හින්දා මට ෆ්‍රෙෂ් ෂයි එක ප්‍රයිවට් දාන්න පුළුවන්ද කියලා අහනවා. එහෙමත් නැත්නම් සමහරක් වෙලාවට මේ කොරෝනා දේවලුත් එක්ක සමහරක් ළමයි ඉස්කෝලේ යන එක ගොඩක් අඩු කරලා මේ වෙනකොටත් ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ඩිග්‍රි කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් එයාලට ඉස්කෝලේ යන්න බැරි හින්දා ඒගොල්ලෝ අහනවා ඉස්කෝලේ යන්න නැතුව ඉස්කෝලේ විභාගය දාන්න නැතුව ප්‍රයිවට් දාන්න පුළුවන්ද කියලා. කිසිම ගැටලුවක් නැහැ, ප්‍රයිවට් දාන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඕ ලෙවල් උනත් ප්‍රයිවට් දාන්න පුළුවන්. මම දන්න තරමේ 9 අවසරෙන් උඩනන් 9 අවසරෙන් උඩනන් ඕ ලෙවල් උනත් 11 අවසරට යනකම් ඉන්න දෙන්නේ නැහැ, ප්‍රයිවට් ලියන්න පුළුවන්. ඒ ලෙවලුත් එහෙමයි. ඉස්සර නම් ඒ ලෙවල් තිබ්බා ඕලෙවල් විභාගයෙන් පස්සේ අවුරුදු දෙකකට පස්සේ තමයි ඒ ලෙවල් ලියන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නැහැ. දැන් මේ වෙනකොට ඒ ලෙවලුත් ඕගොල්ලන්ට ප්‍රයිවට් දාලා අවුරුද්දක් කලින් උනත් අරගෙන ලියන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ, ප්‍රයිවට් දාලා ලියන්න පුළුවන්. උතරම 180 ගැන කතා කරපු විදිහට සාමාන්‍යයෙන් මම දන්න තරමින් නම් මම දන්න තරමින් මේක හරියටම මම දන්නේ නැහැ. නමුත් මම දන්න තරමින් 2023 දක්වා මේ වෙනකොට 2023 දක්වා ළමයි කොරෝනා වලට අහු වෙලා තියෙන හින්දා ඒ කාලය වෙනකන් මම දන්න තරමින් 180 පාසල් වලින් බලන්නේ නැහැ. ඒකට හේතුවක් විදියට ගන්න පුළුවන් පහුගිය කාලයේදී ළමයින්ට කොරෝනා ආශ්‍රිතව යම් මොකක් හරි රෝග ලක්ෂණයක් තිබ්බනම්, උණ කැස්ස වගේ මොනවා හරි දෙයක් තිබ්බනම් ඒගොල්ලන්ට අවසර දීලා තිබුණා ඒක හොඳ වෙනකන් සතියක් හෝ එකමාරක් ඒ විදියට ගෙදර ඉඳලා ඒක හොඳ කරගෙන එන්න. ඒ වගේම දෙමාපියන්ට පවා දැනුම් දීලා තිබ්බා තමන්ගේ ළමයාට ඒ වගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, රෝග ලක්ෂණයක් මොකක් හරි තියෙනවා නම් ගෙදර තියාගන්න, පාසලට එවන්න එපා කියලා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයකදී මම කීරවත් හිතන්නේ නැහැ 180 බලයි කියලා. නමුත් ඒ 180 බලන එක හෝ නැති එක ඔයාලගේ පාසලට අදාළ දෙයක්. ඒ හින්දා 180 ගැන එහෙම ලොකු ගැටලුවක් කරගන්න එපා.
කොහොම නමුත් ෆ්‍රෙෂ් අය එකක් වුණත් ප්‍රයිවට් ඇප්ලයි කරන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ ඊළඟ ගොඩක් අය අහලා තිබෙනවා මේ ෆ්‍රෙෂ් අය එක හෝ සෙකන්ඩ් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක ඕනම එකක් කොහොමද ප්‍රයිවට් ඇප්ලයි කරන්නේ කියලා මෙච්චරයි කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ වෙනකොට විභාග ඇප්ලයි කරන්නේ ඒ.එල්. වලට ඔන්ලයින් ඇප්ලයි කරන්නේ ඔන්ලයින් ඇප්ලයි කරන්නේ ඉස්සර වගේ ෆෝම් පුරවලා එහෙම එහෙම කරලා ඇප්ලිකේෂන් යවලා ඉදිරියට ඇප්ලයි කරන්නේ නැහැ දැන් ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්නේ ඉතින් ඔන්ලයින් ඇප්ලයි කරනකොට සාමාන්‍යයෙන් පාසලෙන් ඇප්ලයි කරනවා නම් පාසලෙනුත් කරන්නේ ඕගොල්ලන්ගේ තොරතුරු ඔක්කොම ටික එකතු කරගෙන ඕගොල්ලන්ගේ තොරතුරු ඔක්කොම එකතු කරගෙන පාසලේ පාසල් කාර්යාලයෙන් මගේ ඕගොල්ලන්ගේ තොරතුරු පාසලක් විදියට ඔන්ලයින් ක්‍රමයට ඇතුළත් කරනවා ඒ තියෙන වෙබ්සයිට් වලට ඉතින් ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක්ට ප්‍රයිවට් ඇප්ලයි කරන එකට කරන්න තියෙන්නේ තමන් පාසල් ශිෂ්‍යයෙක් නෙමෙයි පෞද්ගලික ආයුධම් කරුවෙක් විදියට ලොග් වෙලා ඒකට තමන්ගේ තොරතුරු ඇප්ලයි කරලා ෆ්‍රෙෂ් ෂයිද සෙකන්ඩ් ෂයිද ඒ දේවල් එක අදාළ වෙබ් පිටුවේ ෆෝම් එක පුරවන එක තමයි කරන් දෙන්නේ. ඒකේ ලොකු වෙනසක් නැහැ. හැබැයි වෙන මෙහෙම දෙයක් තියෙනවා පෞද්ගලික ආයුධම් කරුවෙක් විදියට පුරවනකොට පාසලේ අස්වීමේ දිනය පුරවන්න තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ ප්‍රයිවට් විභාගයේ කරලා කැම්පස් යන බලාපොරොත්තුෙන් කරනවා නම් අනිවාර්යෙන් කැම්පස් ෆෝම් පුරවනකොටත් ඕගොල්ලන්ගේ පාසලේ අස්වීමේ දිනය අහනවා. ඉතින් විශේෂයෙන්ම පෞද්ගලික ආයුධම් කරුවෙක් නම් පාසලේ අස්වීමේ දිනය පුරවන්න ඕන හින්දා ඔගොල්ලෝ පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන තියෙන්න ඕනේ ලීවින් සර්ටිෆිකේට් එක අරගෙන තියෙන්න ඕනේ පෞද්ගලික ආයුධම් කරුවෙක් විදිහට ඒ ලෙවල් විභාගය සඳහා ආයුධම් කරනවා නම් නැත්නම් සමහර විට ඔගොල්ලන්ව විභාග අක්‍රමිකතා වලට ඒ වගේ දෙයකට අහු වෙන්න පුළුවන් ඒකෙන් ඉඳ කර්මා කරලා ඔගොල්ලෝ පෞද්ගලික ආයුධම් කරුවෙක් විදිහට නම් ඇප්ලයි කරන්නේ ඊට පෙර ආයුධම් ක්‍රියා කරන දවසට පෙර දවසකදී පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන තියෙන්න ඕනේ ඊළඟ ළමයි ගොඩාක් කරලා අහලා තිබු ප්‍රශ්නයක් තමයි පෞද්ගලික ආයුධම් කරුවෙක් විදියට ප්‍රයිවට් ඇප්ලයි කරනකොට වාසි අවාසි මොනවද තියෙන්නේ කියලා එහෙමටම කියලා කියන වාසියක් හෝ අවාසියක් නැහැ එකම ඉසෙට් ස්කෝ එක තමයි විශ්වවිද්‍යාල වලට යනකොට බලන්නේ ඕගොල්ලෝ රස්සාවට යනකොට ඒ ලෙවල් රිසල්ට් එක ඒ ඇවිල්ලා තියෙන රිසල්ට් එක බලන නිසා ඕගොල්ලෝ පෞද්ගලික ආයුධම් කරුවෙක් විදියට එහෙම නැත්තම් පාසල් ආයුධම් කරුවෙක් විදියට ආයුධම් කරේ කියලා එහෙම බලන්නේ නැහැ සහ විශ්වවිද්‍යාල යනකොටත් ඒක එහෙම බලන්නේ නැහැ ඉසෙට් ස්කෝ එක එහෙම නැත්තම් ඔයාලගේ තියෙන රිසල්ට් එක ඉසෙට් ස්කෝ එක තමයි බලන්නේ ඉතින් එහෙමටම කියලා වාසියක් හෝ අවාසියක් කියන්න බෑ හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි හිතමු ඕගොල්ලෝ ඕලෙල් දක්වා ඉගෙනගෙන ඒලෙල් වලට වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලක ඩිග්‍රී එකක් හදාරමින් ඒලෙල් කරනවා නම් අතන ඕගොල්ලන්ට ඉස්කෝලේ ඉන්න බෑ අතන ඕගොල්ලන්ට ඒ දවස් ටික ඉස්කෝලේ ඉන්න බැරි නිසා ගොඩක් ළමයි නැඹුරු වෙනවා ඉස්කෝලෙන් අස් වෙලා පෞද්ගලික ආයුධම් කරුවෙක් විදියට ආයුධම් කරන්න උසස් පෙළ විභාගයට අන්න එතනදී පොඩි ගැටලුවක් නැහැ අස්වීම් සහතිකේ ගන්නකොට ඕගොල්ලන්ගේ අස්වීම් සහතිකේ ලියවෙන්නේ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ දක්වා පාසලේ හිටියා කියලා මිසක් උසස් පෙළ පාසලේ හැදෑරුවා කියලා ලියවෙන්නේ නැහැ ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කැම්පස් යනවා නම් හෝ උසස් අධ්‍යාපනය සඳහා රට යනවා නම් ඕගොල්ලෝ පාසලේ කීය වසර යනකම් ඉගෙන ගත්තාද කියන එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මොකද ඕගොල්ලන්ගේ රිසල්ට් එක තමයි බලපාන්නේ නමුත් යම් හේකින් ඕගොල්ලන්ට හිතනවා නම් ඔය තමන් ඉන්න පාසලේ ඔයාලට උසස් පෙළ හැදෑරුවා කියලා අස්වීම් සහතිකය ලියවෙනවා නම් හොඳයි කියලා ඔයාලට පාසලෙන් අස්වීම් සහතිකය ගන්න නැතුව පෞද්ගලික ආයුධම් කරුවෙක් විදියට ඇප්ලයි කරන්නේ නැතුව පාසල් ආයුධම් කරුවෙක් විදියට විභාගය ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අන්නේ ගැටලුව ඒ ගැටලුව විතරයි තියෙන්නේ ඒ ඇරෙන්න පෞද්ගලික ආයුධම් කරුවෙක් හා පාසල් ආයුධම් කරුවෙක් අතර කිසිම ආකාරයක වෙනසක් එහෙම මුකුත් නැහැ. එකම විදියට එකම පේපර් එක හම්බෙන්නේ එකම ඉසෙට් ස්කෝ තමයි ගණනය කිරීම වෙන්නේ. ඒකින්ද එහෙම වෙන මුකුත්ම කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඊට පස්සේ පෞද්ගලික විශේෂයෙන්ම ෆ්‍රෙෂ් අය එක පළවෙනි වර පෞද්ගලික ආයුධම් කරුවෙක් විදිහට ආයුධම් කරනවා නම් එයාලට එන්න ලොකු ගැටලුවක් තමයි විශේෂයෙන්ම අර ප්‍රොජෙක්ට් එක. දැන් සාමාන්‍යයෙන් පාසලක ඉන්නකොට ඕගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒක ඉස්සර නම් තිබ්බ ප්‍රොජෙක්ට් දෙකක්. කණ්ඩායම් ව්‍යාපෘතියක් හා කේවල ව්‍යාපෘතියක්. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට් එකක් තමන්ට වෙනම කරන්න තියෙනවා. ඊට පස්සේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් පාසලේ ළමයි එකතු වෙලා කරන්න තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට් එක කේවල ව්‍යාපෘතිය ඉවත් කරලා තියෙනවා. නමුත් ගෲප් ප්‍රොජෙක්ට් එක තාමත් සමහර පාසල්වල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් පෞද්ගලික ආයුධම් කරුවෙක් විදිහට ඔයා ඇප්ලයි කරනවා නම් පාසලෙන් නොවන ආකාරයට ඇප්ලයි කරනවා නම් ඔයාට ප්‍රොජෙක්ට් එක පිළිබඳව ෆ්‍රෙෂ් අය එකේදී ප්‍රොජෙක්ට් එක කරන්න ඕනේද කියන ගැටලුව වෙනවා. පෞද්ගලික ආයුධම් කරුවෙක්ට ඒ තියෙන ප්‍රොජෙක්ට් එක කරන්න උමුණා නැහැ. එහෙනම් ඒක ගැන කලබල වෙන්න එපා. ඔයා ආයුධම් කරන්නේ ප්‍රයිවට් නම් ඔයාට ඒ පාසලෙන් කරනු ලබන ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතිය කණ්ඩායම් ව්‍යාපෘතිය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් පාසලේ සිදු කරන ව්‍යාපෘති සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයක් ඕගලංගොඩුවේ තියාගන්න උමුණා නැහැ පෞද්ගලික ආයුධ කරුවෙක් නම්.
ඊළඟ ගොඩක් අය අහන දෙයක් තමයි පෞද්ගලික ආයුධම් කරුවෙක් විදිහට ආයුධම් කරොත් තමන්ට ලැබෙන විභාග මධ්‍යස්ථානය මොකක්ද කියලා. දැන් බොහෝ විට පාසල් ආයුධම් කරුවෙක් නම් තමන්ගේ පාසලේම තමයි තමන්ට විභාග මධ්‍යස්ථානය හම්බෙන්නේ. එතනටම ගිහිල්ලා තමන්ට හුරු පුරුදු පාසලේම විභාග මධ්‍යස්ථානයම ඉඳගෙන ලියන්න පුළුවන්. නමුත් පෞද්ගලික ආයුධම් කරුවෙක් නම් ප්‍රයිවට් ඇප්ලයි කරන කෙනෙක් නම් තමන්ට නිවසට තමන්ගේ ලිපිණයට වඩා ළඟම තියෙන පෞද්ගලික ආයුධම් කරුවන් සිටින පාසල තමයි ඕගොල්ලන්ට හම්බෙන්නේ. උදාහරණයක් විදිහට එක නගරයක පාසල් පහක් හයක් තියෙනවා නම් ඒ පාසල් පහ හයේම පෞද්ගලික ආයුධම් කරුවන්ට විභාග මධ්‍යස්ථාන නැහැ. සමහරක් වෙලාවට පාසල් කීපයක විතරයි. පාසල් පහක් තියෙනවා, පාසල් දෙකක හෝ තුනක වගේ සමහරක් විට පෞද්ගලික ආයුධම් කරුවන්ට විභාග ශාලා තියෙන්න පුළුවන්. හැම පාසලකම නැහැ. අන්න එහෙම ගත්තම තමන් ආයුධම් කරන ලිපිණියේ ඉඳලා තමන්ගේ නිවසේ ලිපිණියේ ඉඳලා තමන්ට ළඟම විභාග මධ්‍යස්ථානයේ පෞද්ගලික ආයුධම් කරුවන් විභාගයේ ලියනු ලබන තමන්ට ළඟම විභාග මධ්‍යස්ථානයේ තමයි හම්බෙන්නේ. එතකොට සමහරක්කට ඔයාලා කාලයක් තිස්සේ ඉගෙනගත්ත පාසල ඕගලන්ට නොලැබෙන්න පුළුවන්. නමුත් ඕගලන්ට හම්බෙන්නේ නිවසට වඩා ළඟම පෞද්ගලික ආයුධම් කරුවන් ඉන්න විභාග මධ්‍යස්ථානයේ තමයි හම්බෙන්නේ. ඉතින් ඒක ඕගලන්ට ගෙදරට ඕගලන්ගේ ඇඩ්මිෂන් එක එනකොට ඕගලන්ට ඇප්ලයි කරලා ඉවරලා ඕගලන්ගේ නිවසට තමයි ඇඩ්මිෂන් එක ඉන්නේ. තැපෑලෙන් ඉන්නේ ඉස්කෝලෙට ගිහිල්ලා බාර ගන්න වගේ නෙවෙයි. ඉන්නේ ඉස්කෝලෙට ගිහිල්ලා බාර ගන්න තියෙන්නේ පාසල ආයුධම් කරුවන්ට. පෞද්ගලික ආයුධම් කරුවෙක් නම් ඕගලන්ගේ නිවසට තැපෑලෙන් තමයි ඇඩ්මිෂන් එකේ ඉන්නේ. අනේ ඇඩ්මිෂන් එකේ ගහලා තිනවා. එතකොට ඕගලන්ගේ විභාග මධ්‍යස්ථානය මොකද්ද කියලා. YouTube එකේ මගේ වීඩියෝ එක බලබල හිටියොලා උසස් පෙළ රසායන විද්‍යාව හදාරන ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් නම් ඔයාලට දැන් හැකියාව තියෙනවා මුළු රසායන විද්‍යාව විෂය නිර්දේශෙම හෝ එක් එක් පාඩම වශයෙන් වීඩියෝ ලෙසන්ස් විදියට ලබා ගන්න. ඒ වීඩියෝ ලෙසන් එකක් එක පාඩමකට අදාළ වීඩියෝ ලෙසන් එකක් ගත්තම ඒකේ පාඩමේ පැහැදිලි කිරීම, ප්‍රශ්න සහ ඒවට උත්තර සාකච්ඡා කිරීම විදියට බොහොම සැලසුම් සහගතව නිවැරදිව ක්‍රමානුකූලව හදපු වීඩියෝ කීපයක එකතුවක් විදියට තමයි එක පාඩමක් ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ ලෙසන්ස් වල විස්තර මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වගේම මේ වීඩියෝ එකේදී තවදුරටත් පැහැදිලි කරන්නම්. ඔයයි පාඩම් මාලාවන් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් පළවෙනි තියෙන මගේ WhatsApp නම්බර එකට message එකක් එවලා වැඩිදුර තොරතුරු දැනගන්න ඕ. එහෙම නැත්නම් පල්ලෙහා දින බෑන්ක් ඩීටේල්ස් වලට අදාළ මුදල ඩිපොසිට් කරලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හෝ එහෙම නැත්නම් බෑන්ක් ස්ලිප් එකේ ෆොටෝ එකක් මට WhatsApp කරාම සම්පූර්ණ පාඩම් මාලාවන් අවශ්‍ය පරිදි ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු ඔගොල්ලෝ බලබල හිටියේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. ඊළඟට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි පෞද්ගලික ආයුධම් කරුවෙක් නම් එයාව කැම්පස් තෝරගන්නවට සලකනු ලබන දිස්ත්‍රික්කය මොකද්ද කියලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි දුන් ෆස්ට් ෂයි එක ඔයා ඉස්කෝලෙන් කරනවා. පළවෙනි පාර ඉස්කෝලෙන් කරනවා, ඉස්කෝලෙන් පාසල ඇතුම් කරුවෙක් විදියට. දෙවෙනි පාරත් කරනවා ඉස්කෝලෙන්, දෙපාරක් අපිට ඉස්කෝලෙන් කරන්න පුළුවන් නේ. දෙවෙනි පාරත් කරනවා ඉස්කෝලෙන් පාසල ඇතුම් කරුවෙක් විදියටම. තර්ඩ් ෂයි එක උතර ප්‍රයිවට් නේ කරන්නේ. තර්ඩ් ෂයි එක ප්‍රයිවට් කරනකොට සාමාන්‍ය අපි හිතමු ඔයා දිස්ත්‍රික්කයක් පහු කරගෙන තමයි පාසල් ගියේ. පාසල් ගියේ දිස්ත්‍රික්කයක් පහු කරගෙන වෙන දිස්ත්‍රික්කයක තියෙන පාසලකට. ඔයාගේ ගේ තියෙන තව දිස්ත්‍රික්කයක. උතන සමහරක් විට තර්ඩ් ෂයි එකක් වගේ ලියනකොට පෞද්ගලික ආයුධම් කරුවෙක් විදිහට සමහරවිට තමන්ගේ දිස්ත්‍රික්කයේ තුලම විභාග මධ්‍යස්ථානයක් තමන්ට ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කළුතර දිස්ත්‍රික්කේ ඉඳලා කොළඹ දිස්ත්‍රික්කයට පාසල් ගිය ළමෙක් ඉන්නවනම් කළුතර දිස්ත්‍රික්කේ ඉඳලා කොළඹ දිස්ත්‍රික්කයට පාසල් ගිය ළමෙක් ඉන්නවනම් එයා තර්ඩ් ෂයි එක කරනකොට සමහරකට ඔයාලට හම්බෙන විභාග මධ්‍යස්ථානය කළුතර දිස්ත්‍රික්කේ විභාග මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. හැබැයි කැම්පස් තෝරගන්නකොට පෞද්ගලික ආයුධම් කරුවන්ගේ සාමාන්‍ය පෞද්ගලික ආයුධම් කරුවෙක් නම් එයාගෙන් ගොඩක් වෙලාවට ඉල්ලනවා එයාගේ අර කැම්පස් ෆිල් කරලා දාන ෆෝම් එකම තමන්ගේ පදිංචිය සහතික කරන අවුරුදු 3ක් ආපස්සට තියෙන චන්දහිමි නාමලේඛනයේ ඡායාරූපීස්. එහෙම නැත්නම් චන්දහිමි නාමලේඛනයේ ඒ අඩංගු කරුණු ඔයාලගෙන් සාක්ෂි විදියට ඉල්ලනවා තමන්ගේ දිස්ත්‍රික්කයේ තහවුරු කිරීම සඳහා. ඉතින් සාමාන්‍ය අපි හිතමු 10 අවුරුදු 19න් තමයි ඒ ලෙවල් ෆ්‍රෙෂ් ෂයි කරන්නේ. අවුරුදු 20න් තමයි සෙකන්ඩ් ෂයි එක. අවුරුදු 21න් තමයි තර්ඩ් ෂයි එක කරන එකේන්ට තමන්ගේ නිවසට අයිති දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් තමන්ගේ නිවසට අදාළව ඒ චන්දහිමි නාමලේඛනයේ තමන්ගේ නම අවුරුදු 18න් පස්සේ 18 19 20 21 දක්වා අවුරුදු 4කදී තමන්ගේ නම චන්දහිමි නාමලේඛනයට වැටලා තියෙනවා. ඒකේ හින්දා තමන්ගේ පදිංචිය තහවුරු කරන්න කුමන දිස්ත්‍රික්කයේද කියලා අන්නේ චන්දහිමි නාමලේඛනය වැදගත් වෙන්න පුළුවන්. නමුත් ෆ්‍රෙෂ් ෂයි එක වගේ ප්‍රයිවට් දාන එක්කෙනෙක් නම් එයාට ගොඩක් වැඩ. එයා ඕ ලෙවල් කරපු දිස්ත්‍රික්කයේම තමයි වැටෙන්නේ. නමුත් මේ ගැන හරියම තොරතුරක් මට හොයාගන්න බැරි වුණා.
ඒකින්ද යම් හේකින් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් කැම්පස් සිලෙක්ට් කරනකොට මාව සිලෙක්ට් කරන්නේ ප්‍රයිවට් එක්කෙනෙක් විදිහට මොන දිස්ත්‍රික්කයෙන්ද කියලා හොයාගන්න ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලෝ කෝල් එකක් දෙන්න UGC එකට කෝල් එකක් දීලා ඒ තොරතුරු ලබා ගන්න බැහැයි කියලා හිතනවා නම් මොකද ගොඩාක් කරලා ඒවට කතා කරාම ලයින් BC හැමදිස්සෙම ඒ වගේම හරි තොරතුරක් නිවැරදිව ලබා ගන්නත් බැහැ කියලා කරන්න තියෙන්නේ එහෙම නැත්නම් UGC එකට යන්න ගිහිල්ලා ඊට අදාළ නිලධාරියෙක් හම්බෙලා කතා කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා අන්නේ කැම්පස් තෝරා ගැනීමේදී ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක්ගේ දිස්ත්‍රික්ක සම්බන්ධව නමුත් ෆස්ට් ෂයි එක සෙකන්ඩ් ෂයි එක පාසලෙන් කරලා තර්ඩ් ෂයි එක නම් ප්‍රයිවට් කරන්නේ අන්නර මං කිව්ව පදිංචිය සහතික කිරීමේ චන්දහිමි නාමලේඛනයේ ඒ තියෙන අවුරුදු තුනක සාක්ෂිය ඔයගලන්ට දෙන්න පුළුවන් නම් ඒක අනුව තමයි ඔයගලන්ගේ දිස්ත්‍රික්කේ සහතික වෙන්නේ නමුත් ෆස්ට් ෂයි එකම ප්‍රයිවට් කරන කෙනෙක් නම් තමන් කැම්පස් තෝරා ගන්න ලබන දිස්ත්‍රික්කය තෝරන්නේ කොහොමද කියන එක ගැන හරිම තොරතුරක් ඔයගලන්ට අර මං කිව්වද UGC වල කෝල් එකක් දීලා හරි කෝල් එකකින් දෙන ප්‍රමාණය ඒගොල්ලන්ගේ තොරතුරු ප්‍රමාණය මදි කියලා හිතනවා නම් එතනට ගිහිල්ලා ඒහා සම්බන්ධ නිලධාරියෙක් හම්බෙලා ඔයගලට කතා කරගන්න පුළුවන්. ඊළඟ ළමයි ගොඩාක් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රයිවට් ඇප්ලයි කරන එක සම්බන්ධව එකපාරක් ස්කිප් කරනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔයගොලු විභාගයේ ස්කිප් කරා නම් මේ අවුරුද්දේදී කොහොමද ප්‍රයිවට් ඇප්ලයි කරන්නේ කියලා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ස්කිප් කළා දෙනවා නමුත් මේ අවුරුද්දේ ඇප්ලයි කරන්නේ මේ ප්‍රයිවට් නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඒක මෙන්න මෙහෙමයි කියලා. අපි හිතමු ගිය අවුරුද්දේ ස්කිප් කරේ ඔයගොලු ෆ්‍රෙෂ් ෂයි එක නම් ඔගලන්ට ඇත්තටම ප්‍රයිවට් ඇප්ලයි කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඔගලන්ට සෙකන්ඩ් ෂයි එකේ පාසලෙන් ඇප්ලයි කරන්න පුළුවන්. පාසල් ශිෂ්‍යයෙක් විදිහට ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් ෂයි එක ස්කිප් කරා නම් මේ අවුරුද්දේ ඔගලන්ට පාසලෙන් ඇඳුම් කරන්න පුළුවන්. ඒක ඔගලන්ගේ සෙකන්ඩ් ෂයි එක වෙන්නේ නැහැ. නමුත් පාසලේ නම් ඒක සෙකන්ඩ් ෂයි එක තමයි. මොකද ගිය අවුරුද්දේ ඔගලන්ට දීලා තියෙනවා එකපාරක් විභාගය ඇප්ලයි කරන්න chance එක. ඇප්ලයි කරාට ඔගලු විභාගය ස්කිප් කරලා ඔගලු ලියලා නැහැ. නමුත් පාසලෙන් එකපාරක් දුන්නා. සහ මේ තමයි පාසලෙන් දෙන දෙවන වර. ඉතින් පාසලෙන් දෙවන වර පාසල් ශිෂ්‍යෙක් විදිහට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒත් එක මතක තියාගන්න පාසලෙන් දෙන්නේ සාමාන්‍යයෙන් එක ළඟ ෂයි දෙකක් තමයි ඔයාලට ඇප්ලයි කරන්න දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම වුණා. ඔයාලා ෆස්ට් ෂයි එක පාසලෙන් කරනවා සුපුරුදු විදිහට. ඔයාලගේ ෆස්ට් ෂයි එක පාසලෙන් පාසල් ශිෂ්‍යෙක් විදිහට ෆස්ට් ෂයි එක කරනවා. නමුත් සෙකන්ඩ් ෂයි එකත් ඔයාලා පාසලෙන් ඇප්ලයි කරනවා. කරලා ඒ කියන්නේ ගිය අවුරුද්දේදී සෙකන්ඩ් ෂයි එක ඇප්ලයි කරලා තියෙනවා කියලා හිතන්න ගිය අවුරුද්දේ සෙකන්ඩ් ෂයි එක ඇප්ලයි කරලා තියෙනවා නම් ඒක ඇප්ලයි කරාට ඔයාලා ඒක ස්කිප් කරනවා. පාසලෙන් ලබා දෙන සෙකන්ඩ් ෂයි එක ස්කිප් කරලා තියෙනවා නම් දැන් මේ පාර ඔයා කරන්න යනවා නම් මේ පාර කරන්න ඔයාගේ සෙකන්ඩ් ෂයි එක තමයි. නමුත් මේ වෙනකොට පාසලෙන් ඔයාලට එක ළඟ ෂයි දෙකක් ඔයාලට දීලා තියෙන හින්දා සෙකන්ඩ් ෂයි එක වුණාට ඔයගලන්ට මේ පාර පාසලෙන් ඇප්ලයි කිරීමේ හැකියාවක් නැහැ. හැකියාවක් නැහැ කියලා කියන්නේ ඒක විදුහල්පතිතුමා සමග කතා කරලා අවශ්‍ය නම් ඒක හදා ගන්න පුළුවන්. නමුත් මම දන්න තරමින් හැම පාසලකින්ම වගේම එක ළඟ ෂයි දෙකක් තමයි දෙන්නේ විභාගයට ඇප්ලයි කරන්න. ඉතින් ෆස්ට් ෂයි එක ඇප්ලයි කරලා ලියනවා සෙකන්ඩ් ෂයි එක ඇප්ලයි කරාට ස්කිප් කරා නම් පාසලෙන් මේ වෙනකොටත් ඔයාලට දෙපාරක් දීලා තියෙනවා විභාගෙ ලියන්න chance එක. නමුත් ඔයා අරගෙන තියෙන එක chance එකයි. එහෙම නැත්නම් එහෙම අනේ හින්දා ඔයාට ඔයාගේ සෙකන්ඩ් ෂයි එක මේ පාර ලියන්නේ නැත්නම් හරියටම ලියුවනම් ඔයාගේ ලියන්නේ තර්ඩ් ෂයි එක. නමුත් ස්කිප් කරපු හින්දා සෙකන්ඩ් ෂයි එක තමයි දැන් ඔයා මේ පාර ලියන්නේ. අන්නේ සෙකන්ඩ් ෂයි එක ඔයාට ප්‍රයිවට් ඇප්ලයි කරන්න වෙනවා. ඉතින් ඒත් එක මතක තියාගන්න ප්‍රයිවට් ඇප්ලයි කරන් තව ටික දවසකින් ඔයාලට ඇප්ලිකේෂන් දාන කාලේ ඒ එනකොට අනිවාර්යෙන් පාසලෙන් ප්‍රයිවට් ඇප්ලයි කරනවා නම් ලීවින් සර්ටිෆිකේට් එක අරගෙන තියාගන්න ඕනේ. මොකද ලීවින් සර්ටිෆිකේට් එක ගත්තු දවස ඒ ඇප්ලයි කරනකොට සඳහන් කරන්න තැනක් තියෙන හින්දා. හරි ඊට පස්සේ මේ ළමයි ගොඩාක් අහන ප්‍රශ්නයක් තමයි ඒ ලෙවල් කරන්න මොකද්ද තියෙන්නේ ඒජ් ලිමිට් එක. අවුරුදු 25 30 වෙලා එහෙම වෙලා ඒ ලෙවල් කරන්න පුළුවන්ද කියන එක සහ ඒ ලෙවල් කීපාරක් කරන්න පුළුවන්ද කියන එක. මම මුලින්ම වෙන්නේ මේකට උත්තරයක් දෙන්න ඉන්න කීපාරක් කරන්න පුළුවන්ද කියන එක. ඔයාලට ඒ ලෙවල් කරන්න පුළුවන් මැරෙනකම් වුණත් හැමදාම වුණත් ඒ ලෙවල් කරන්න පුළුවන්. නමුත් ඔයාලට ඒ ලෙවල් කළා රජයේ විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ පළමු ෂයි 3 ඇතුළත විතරයි. ඒ ලෙවල් කරනවා ෆස්ට් ෂයි එක, සෙකන්ඩ් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක ඇතුළත විතරයි. ඔයාලට ඒ ලෙවල් කළා ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට, රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත වීමේ සුදුසුකම් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට අවුරුදු 60 වුණා වුණත් ඒ ලෙවල් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ෆස්ට් ෂයි එක කරනවා ෆේල්, සෙකන්ඩ් ෂයි එක කරනවා ෆේල්, තර්ඩ් ෂයි එක කරනවා ෆේල්, ෆෝර්ත් ෂයි එක කරලා වුණත් ඔයාලට ඒ ලෙවල් පාස් වෙන්න පුළුවන්. ෆෝර්ත් ෂයි එකත් ෆේල් නම් 10 පාරක් කරලා හරි ඔයාලට ඒ ලෙවල් පාස් වෙන්න පුළුවන්. නමුත් පළවෙනි ෂයි 3 ඇතුළතදී විතරයි ඔයාලට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙන්නේ. නමුත් පාස් වෙන්න නම් ඔයාලට වුණා ඕනම ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඊළඟ ගොඩක් අහන්න දෙයක් තමයි මේ කැම්පස් ගන්න ඒජ් ලිමිට් එකක් තියෙනවද කියලා.
මෙන්න මේ පිළිබඳව කතා කරනකොට මේකේ නීති රීති පොඩ්ඩක් එහෙම මෙහෙම කීපයක් තියෙනවා. පහුගිය කාලයේ කතාවක් තිබුණා මෙඩිකල් ෆැකල්ටි වලට ඇප්ලයි කරනවා නම් මෙඩිකල් ෆැකල්ටි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ඉඳලා නම් අවුරුදු 25කට අඩු එක්කෙනෙක් වෙන්න ඕන රාජ්‍ය විශ්වවිද්‍යාලයක මෙඩිකල් ෆැකල්ටි එකට ඇතුල් වෙන්න කියලා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි මේ පිළිබඳව මම UGC එකට කතා කරලා ඇහුවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කතා කරලා ඇහුවම ඒගොල්ලෝ කියන්නේ නෑ එහෙම ඒජ් ලිමිට් එකක් නෑ ඕනම වයසකදී ෂයි 3ක් ඇතුළත රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මම හිතමු මම අවුරුදු 19 වෙනි ෆ්‍රෙෂ් ෂයි එක කරනවා. අවුරුදු 20 සෙකන්ඩ් ෂයි එක කරනවා. මට අවුරුදු 19 කරපු එකයි 20 කරපු ෆ්‍රෙෂ් ෂයි එකයි සෙකන්ඩ් ෂයි එකයි දෙකේදීම රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන තරම් රිසල්ට් එක මා දිනනවා. ඊට පස්සේ මම අවුරුදු 5ක් විතර විභාගය නොකර ඉන්නවා. උතර මට අවුරුදු 25ක් විතර වෙලා අවුරුදු 25 ඉඳන් මම 3rd ෂයි එක කරලා ඉහළම සාමාර්ථයක් අරගත්තොත් මට කැම්පස් එකට යන්න පුළුවන් කියලා තමයි UGC එකෙන් කියන්නේ. හැබැයි සමහර විශ්වවිද්‍යාලවල මට ආරංචි විදියට එහෙම ඒජ් ලිමිට් එකක් තියෙනවා. ඉතින් මට ඒ පිළිබඳ ඇත්තටම හරිම තොරතුරු හොයාගන්න බැරි වුණා. නමුත් UGC එකට කතා කරාම නම් කිව්වේ ඒගොල්ලෝ එහෙම ඒජ් ලිමිට් එකක් නැහැ කියලා. ඒ වගේ ඒජ් ලිමිට් එකක් නැහැ කියලා. නමුත් මට තොරතුරු ලැබිලා තියෙනවා සමහරකට නම් කිව්වා වගේ මෙඩිකල් ෆැකල්ටි වලට වගේ. අන්න ඒ වගේ වට නම් ඒජ් ලිමිට් එකක් තියෙනවා. අවුරුදු 25, 27, 28 එහෙම ඒ වගේ මොකක් හරි ඒජ් ලිමිට් එකක් තියෙන පුළුවන්. හැබැයි ඒක මතක් කරන්න ඕනේ පහුගිය කාලේ පත්‍රවලත් මේ සමහරක් දේවල් වල පොඩි පොඩි ආටිකල් ගියා. සමහරක් අය අවුරුදු 30 35 වෙලා ෆ්‍රෙෂ් ആയി වගේ ඒලෙවල් කරනවා. ඊට පස්සේ ජොබ් එකකට එහෙම යනවා. ඒ ජොබ් එකට ගියාට පස්සේ එයාලට හිතෙනවා අවුරුදු 30 35 වෙනකම් විතර ජොබ් එක කරලා ආයි ඒලෙවල් කරලා කැම්පස් ගිහිල්ලා තමන්ගේ ක්වොලිෆිකේෂන් වැඩි කරගත්තනම් හොඳයි කියලා. ඉතින් අන්න ඒ විදිහට කැම්පස් ගිය අයගේ පිළිබඳ තොරතුරු සමහරක් අද පත්‍ර වල ආටිකල් වල මම දැකලා තියෙනවා. ඉතින් එහෙම ඒ ආටිකල්ස් බැලුවම මට හිතෙනවා ඉතින් එහෙම ඇත්තටම සමහරකට ඒජ් ලිමිට් එකක් නැතුව ඇති අර UGC එකෙන් කියන විදියට. ඉතින් ඒ පිළිබඳව ඔයගොල්ලෝ පොඩ්ඩක් වඩාත් හොඳින් හොයලා බලනවා නම් හොඳයි. මටත් තොරතුරක් හම්බුනොත් ඒ පිළිබඳ නිවැරදිම තොරතුරක් හම්බුනොත් මම ඔයගොල්ලන්ට ඒක දැනුම් දෙන්න. අන්න ඒ මං කියුවේ ඒජ් ලිමිට් එක සම්බන්ධව. ඒ කියන්නේ A-level කරන ඒජ් ලිමිට් එකක් නැහැ. A-level අවුරුදු 60 70 වෙලා වුණත් A-level කරලා පාස් වෙන්න පුළුවන්. නමුත් A-level කරලා පාස් වෙලා කැම්පස් යාම සම්බන්ධව මොකක් හරි වයස සීමාවක් තියෙනවද පිළිබඳව ඕගොල්ලන් දැනගන්න උනා නම් මට මැසේජ් එකක් දාලා දෙන්න. මගේ පල්ලෙහෙන් නම්බර් එක තියෙනවා. ඒකට හරි නැත්නම් කොහෙන් හරි ඕගොල්ලන්ට අනිවාර්යෙන් මගේ වීඩියෝස් තුලින් මේ මගේ YouTube channel එකේ වීඩියෝස් තුලින් මගේ නම්බර් එක හොයාගන්න පුළුවන්. ඒ නම්බර් එකට WhatsApp message එකක් දාලා තියෙන මම අනිවාර්යෙන් ඒක හොයන්නම්. මමත් මේ ටිකේ ඒක හොයනවා විශේෂයෙන්ම ඒජ් ලිමිට් එක ගැන. ඒකින්ද හරිම උත්තරයක් මට ඒකට තාම දෙන්න ඔයාලට අමාරුයි. නමුත් ඒ පිළිබඳ හැකි ඉක්මනින් ඔයාලට හොයලා හරි උත්තරයක් ලබා දෙන්න මම උත්සාහ කරනවා. ඊළඟට ළමයි ගොඩාක් අහපු ප්‍රශ්නයක් තමයි අපි හිතමු ෆස්ට් ෂයි එක, සෙකන්ඩ් ෂයි එක, තර්ඩ් ෂයි එක තුනම ෆේල්. නමුත් ෆෝර්ත් ෂයි කරලා පාස් වුණු එක්කෙනෙක්ට රජයේ කැම්පස් වල රජයේ විශ්වවිද්‍යාලවල සුදුසුකම් ලබන්න බැරි වුණාට අපි හිතමු ටීචින් කොලේජ් ඊළඟට පස්සේ රජයේ විශ්වවිද්‍යාල නැතුව අර MLT කෝසස් අන්න ඒ වගේ ඒවට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවද කියලා. ලැබොරටරි කෝසස් එහෙම නැත්නම් ටීචින් කොලෙජ් යන ගුරු විද්‍යාල වලට යන එහෙම හැකියාව තියෙනවා කියලා. මතක තියාගන්න ගුරු විද්‍යාල ඇතුළු රජයේ ඒ කෝස් වලට ඇතුළු වීමේ හැකියාව තියෙන්නේ පළමු ෂයි 3 ඇතුළතදී ඕගොල්ලන්ගේ රිසල්ට් පෙන්වීමෙන් පමණයි. පළවෙනි ෂයි 3 ඕගොල්ලෝ ෆේල් නම් 4 ෂයි කරලා ඕගොල්ලන්ට ගුරු විද්‍යාලයකට හෝ ඒ අදාළ ඒ මොකක් හරි ඒ කෝස් එකකට ඇතුළත් වීමේ රජයේ විශ්වවිද්‍යාලයක නොවුණත් ඒ කෝස් එකකට ඇතුළත් වීමේ හැකියාව ඔයාලට නැහැ. නමුත් ඕගොල්ලන්ට 4th ෂයි නෙමෙයි ඕගොල්ලන්ට 10 පාර හරි 10th ෂයි එක කළා හරි ඔයාලට පාස් නම් ඕගොල්ලෝ ඕපන් යුනිවර්සිටි එකේ කෝස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. සහ ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඩිග්‍රී එක පවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් රජයේ විශ්වවිද්‍යාලයක ඩිග්‍රී එක නැහැ කියලා ඕගොල්ලෝ පසුතැවෙන්න උනා නැහැ. තමන්ගේ අනාගතය හදාගන්න ඕනතරම් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල දිනන හොඳ ඩිග්‍රී කෝසස් තියෙනවා. එයින් එකක් තෝරලා බලලා තමන් ඒ ලෙවල් පාස් වෙලා ඒ ඩිග්‍රී එකක් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඕපන් යුනිවර්සිටි එකේ එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඕපන් යුනිවර්සිටි එකෙත් ඔයාලට ඒ කෝස් ටික කිරීමේ හැකියාව තියෙනවා. ඒ ඕපන් යුනිවර්සිටි එකේ කෝස් කරන්න ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි එක ඇතුළතදී පාස් වෙලා තිබිය යුතුමයි කියලා නීතියක් තියෙන්නේ නැහැ. ඊට පස්සේ ගොඩක් අය අහනවා ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි එකේදී ෆේල් නම් 4th ෂයි, 5th ෂයි එකක් එහෙම නැත්නම් අපි 10 පාරක් විතර කරලා
පාස් වෙලා තියෙන කෙනෙක්ට ගවර්න්මන්ට් ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්ද? ගවර්න්මන්ට් ජොබ් වලට ඔය තියෙන අවිතුම්කු මොකක් හරි එක එක ජොබ් වලට තියෙන ගවර්න්මන්ට් එකෙන් ඉල්ලලා තියෙන සමහර කේවල් අහලා තියෙනවා ඕ ලෙවල් පාස් වීම ප්‍රමාණවත් සමහර කේවල් ඒ ලෙවල් පාස් වීම ප්‍රමාණවත් සමහර කේවල් ඩිග්‍රී ඕනේ. ඩිග්‍රී ඕනේ වනේ මම කතා කරන්න සමහරක් වෙලාවට ඒ ලෙවල් පාස් වීම ප්‍රමාණවත් කියලා තියෙන ගවර්න්මන්ට් ජොබ් වලට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවද? අපි තුමු 10 වෙනි පාර්ට් විතර කරලා ඒ ලෙවල් පාස් වුණු ළමයට ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි දුනම ෆේල් එකෙන්ට මතක තියාගන්න ගවර්න්මන්ට් ජොබ් එකක ගොඩක් අයට ඕගොල්ලන්ට තියෙනවා ඒජ් ලිමිට් එකක් අවුරුදු 30ට අඩු අවුරුදු 35ට අඩු අය ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් අපි කියමුකෝ 2022 ජනවාරි මාසයේදී නැත්නම් 2023 ජනවාරි මාසයේදී අවුරුදු 30ට අඩු අයට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ තියෙනවා නම් එහෙම ඒජ් ලිමිට් එක ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැත්නම් ගවර්න්මන්ට් ජොබ් එක කියන රික්වයර්මන්ට්ස් වල තියෙන්නේ ඒ ලෙවල් පාස් වීම පමණක් නම් ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද එතන ඉල්ලන්නේ ඒ ලෙවල් පාස් වීම මිස කී වෙනි පාරෙන්ද ඒ ලෙවල් පාස් වීම කියලා නෙවෙයි. අන්න ඒ හින්දා ඕගලන්ට ඒ වගේ ඒවට නම් කිසිම ගැටලුවක් නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් සෑහෙන දෙයක් ඔයාලට දැනගන්න හම්බෙන්න ඇති. ඕගලන්ට විශේෂයෙන්ම ප්‍රයිවට් ඇප්ලයි කිරීම සම්බන්ධව ඒකෙදි නීති රීති මොනවාද ඒ පිළිබඳව මේ වීඩියෝ එක අන්තිමට දැන් මම මෙතනින් පස්සේ ප්ලේ වෙන්න දාන්න. මම අර කියපු කළුතර අධ්‍යාපන කලාපයේ ඒ මැඩම් එක මම කතා කරපු දුරකථන සංවේදයේ වොයිස් ක්ලිප් එකකුත් දාන්නම්. ඉතින් මොනවාම හරි අපහැදිලි දැනක් තියෙනවා නම් ඒ වොයිස් ක්ලිප් එක අහලත් ඔයාලට ඔයගොල්ලන්ගේ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බැලුවට පස්සෙත් ඔයගොල්ලන් මොනවාම හරි ආකාරයක ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා මගේ නම්බර් එකේ තියෙන ඒකට WhatsApp පණිවිඩයක් දාන්න. දැන් මම මේ ගැටලුව ඔයගොල්ලන්ට යොමු කරන්න මට ෆ්‍රී වෙලාවක් තියෙන වෙලාවක අනිවාර්යෙන් ඒකට පිළිතුරක් ලබා දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝකින් අපි හම්බෙමු. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් මේ වීඩියෝට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලා ගන්න පුළුවන් වෙන විදිහට. ඒ වගේම subscribe කරලා නැත්නම් මගේ channel එකත් subscribe කරන්න. මම දේශාන් වීරරත්න සරසවි සමියේ. Hello. මැඩම් මේ පොඩි තොරතුරු වගේ දැනගන්න කතා කරේ. මැඩම්ට විනාඩි 5ක් විතර කතා කරන්න පුළුවන්ද මාත් එක්ක? ආ පුළුවන් කල්ද නේ? මැඩම් මම කතා කරන්නේ මේ හෝලි ක්‍රොස් කොලෙජ් එකේ කිමිස්ට්‍රි උගන්වන සර්. මේ අර ළමයින්ගේ මගෙන් අහපු ප්‍රශ්න වගේකට මම හරියටම උත්තර දන්නේ නැති හින්දා මං කව දන්නේ එක්කෙනෙක්ගෙන් චුට්ටක් අහලා කියන්නම් කියලා. මල් ළඟ මැඩම්ගේ නම්බර් එක තිබ්බ කලින් අවශ්‍යතාවයකට කෝල් කළා. මම ඒකයි කෝල් එක ගත්තේ. ආ හරිය. මේ මැඩම් මේ ෆ්‍රෙෂයි ළමෙක් ප්‍රයිවට් ඇප්ලයි කරනවා නම් කොහොමද මැඩම් කරන්නේ? සාමාන්‍ය විදිහට ඔන්ලයින් ඇප්ලයි කරලා තියෙන්නේ. ඉතින් විශේෂත්වයක් නැහැ. අර ඔන්ලයින් ඉන්ටර්නෙට් ඊමේල් එකට දීලා ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙනවා අපිට. ඔව්. ඔව්. ඒ විදිහට ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. මේ වෙනසක් නැහැ. මේ ඒ කියන්නේ මැඩම් මේ ඒගොල්ලෝ ලීවින් සර්ටිෆිකේට් එක ඒ දේවල් උතර ඊට කලින් ඉස්කෝලෙන් අරන් තියෙන්න ඕනේද? හරි මැඩම්. එතකොට මේ අද අපි සාමාන්‍ය ස්කූල් ළමයින්ට අර මේ කණ්ඩායම් ව්‍යාපෘතිය කරනවනේ දැන් වැඩි අර කේවල එක කරන්නේ නැහැ. ඒගොල්ලොන්ට එහෙම උතෝර ප්‍රශ්නයි කරන්නේ ප්‍රයිවට් ඇප්ලයි කරද්දී උමනා වෙන්නේ නැහැ නේද? මේ උතෝර ඒගොල්ලන්ට මැඩම් එන්නේ ස්කෝල් ඒගොල්ලන්ගේ ගෙදරට ළඟම පාසල නේද? සාමාන්‍ය තර්ඩ් ෂයි කරන එකෙන්ට එනවා වගේ මෙහෙම නේද එන්නේ? එයා ඇඩ්‍රස් එක දානවා. ඒක ගියා ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදිහට යන්නේ. හා එතකොට ඒ එයාගේ දැන් ටවුන් එක රපීතම පානදුර නම් වැදෙන්නේ. පානදුර ප්‍රයිවට් කැන්ඩිඩේට්ස් රපින්නේ මෙහෙන් කලාපෙන් ඇලොකේට් කරන්නේ කොතනද? එයා එතන තමයි වැදෙන්නේ. ආ හා අපි සාමාන්‍යයෙන් ප්‍රයිවට් හැම ටවුන් එකකටම ප්‍රයිවට් අය දානවා එක ශාලාවකට. ඕ ඕ එතකොට ටවුන් එකේ තියෙන කොහේරි ශාලාවකට එයා අයිති වෙනවා. ආ හා හා හරි ටවුන් එකට. ඔව් මැඩම්. ඊට පස්සේ මැඩම් මේ ආයෙ අහ ගන්නවනේ මේ දැන් ඒගොල්ලෝ ඕ ලෙවල් කරලා ඉවරලා එහෙමනොත් දැන් ওই සමහරක් අය ප්‍රයිවට් දාන දැන් ගොඩක් ළමයි සමහරක් නම් අපේ ස්කෝලේ ළමයි කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් අර කොරෝනා යමේ වහින්ද සමහරකට ප්‍රයිවට් ඩිග්‍රී කරන්න අරගෙන දැන්ටම. ඉතින් ඒගොල්ලෝ ස්කෝලේ එන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි අහන්නේ කොහොමද සර් ප්‍රයිවට් ඇප්ලයි කරන්නේ කියලා. ඕනම ළමයකට ඕනම වෙලාවක කරන්න පුළුවන්. අවුරුදු දෙකක් ඉන්න ඕනෙත් නැහැ. ආ
ඔතන මට මෙහෙම මෙහෙම ගැටලුවක් එනවා නේද? ඒගොල්ලන්ට අර ඒ ලෙවල් ඉස්කෝලෙන් කරේ නැත්තම් ඒගොල්ලන්ගේ ලීවින් සර්ටිෆිකට් එකේ ලියවෙන්නේ ඒගොල්ලෝ ඕ ලෙවල් දක්වා ඉස්කෝලේ හිටියයි කියලා නේද? ඕ ඕ ඕ නේ ඕ ආහහ එහෙම ගොඩක් අය යනවා පිටරට යනයි නමෙන් වගේ ඕ ලෙවල් කරලා ඊට පස්සේ 11 ඇවිදලා ගියේ ලෙවල් කරලා ඕ යනයි ගොඩක් ඉන්නවා හරි මම මේ කොලේක ළමයි අහපුව ලියාගත්තා ප්‍රශ්න දෙක තුනක් තියෙනවා කමක් නැහැ නේද මඩම් ආහහ ගවන්නේ කියලා මඩම් ඊළඟට මේ දැන් ඔය සමහරක් අය එකපාරක් ඒ ලෙවල් කරලා ආයි ඒ ලෙවල් නොකර ඉඳලා අවුරුදු 3 4කින් ඒ ලෙවල් කරන සමහරකට අවුරුදු 25 26 වෙලා ඒගොල්ලොන්ට කැම්පස් යන්න ගැටලුවක් තියෙනවද මඩම් මෙහෙම ඒ විදිහට ඔව් කැම්පස් යන්න ගැටලුවක් තියෙනවා ඒ ලෙවල් ඕනම වයසක කරන්න පුළුවන් හ්ම් හැබැයි කැම්පස් රජයේ කැම්පස් එකට යන්න බැරි වෙනවා ඒ කියන්නේ මඩම් මේ කියන අපි කියමු අවුරුදු දැන් 24ක වගේ එක්කෙනෙක් කවුරු හරි ඒ ලෙවල් කරොත් ඒගොල්ලන්ගේ හැබැයි මෙහෙම එකක් කරන්න දැන් ෆ්‍රෙෂ්ไอ එක කරාම ඔව් රජයේ කැම්පස් එකට යනකොට බලපානවා නේ ඒක එහෙමයිනේ හරි වෙනම ඊළඟට මේ අපි හිතමු කවුරු හරි එක්කෙනෙක් ෆ්‍රෙෂ්ไอ එක ඉස්කෝලෙන් දාලා ඒක මේ ගිය අවුරුදු ස්කිප් කරා කියලා ඒක කරේ නැහැ ෆ්‍රෙෂ්ไอ එක. එයාට දැන් සාමාන්‍යයෙන් අර ඉස්කෝලෙන් එක ළඟ වාර දෙකක් දෙනවනේ ෂයි දෙකක් කරන්න. ඉස්කෝලෙන් දාන්න පුළුවන් ඉස්කෝලේ ළමෙක් විදියට. එයාට ෆ්‍රෙෂ්ไอ එක ස්කිප් කරා කියලා සෙකන්ඩ් ෂයි එක දාන්න බැරි කමක් නැහැ නේද ඉස්කෝලෙන්? පුළුවන් නේද? ඒක සෙකන්ඩ් ෂයි එක වෙන්නේ නැහැ. ෆ්‍රෙෂ්ไอ එක ස්කිප් වෙන්නේ එක විෂයකට හරි පෙනී හිටියොත් විතරයි. විතරයි නේ. අපි ඒක මේ ළමයා පෙනී ඉන්නව නැතුව උදාහරණෙදි කරන්න ඉඳලා ඔව්. අසනීප වෙලා කරන්න බැරි වුණා. ඊළඟ අවුරුද්දේ කරනවා නම් ඒක යාගේ ෆ්‍රෙෂ්ไอ එක තමයි වෙන්නේ. හරි ඒක ගැටලු නෑ මට ඕ ඕ අර ස්කිප් වෙන එක ගැන ඕ ස්කිප් වෙන එක ගැන කියන මට කියන ඒ මැඩම් මෙහෙම එකක් තියෙනවා දැන් අපි හිතමුකෝ දැන් ෆ්‍රෙෂ්ไอ එක ළමෙක් කරනවා ඒක මේ පාර කරා ගිය පාර කරා කියමුකෝ සෙකන්ඩ්ไอ එකක් වගේ යා විභාගේ ඇප්ලයි කරන්නෙත් නැහැ හැබැයි එයා සෙකන්ඩ්ไอ එක ඊළඟ අවුරුද්දේ කරනවා හරනම් ඒ කියන්නේ යාගේ තර්ඩ්ไอ එක වෙන්න ඕනේ කේදී යා සෙකන්ඩ්ไอ එක කරනවා එහෙම කළා එයාගේ තර්ඩ්ไอ එක කියලා නේ හරනම් උතෝර යාගේ ෆෝර්ත්ไอ එක වෙන්න ඕනේ එකක් නේ නිකන් එහෙම ගත්තොත් අර එකක් ස්කිප් නෑ මැඩම් මේ එහෙම ස්කිප් කරොත් නිකන් එයා කරන්නේ දැන් අපි සාමාන්‍ය ෆ්‍රෙෂ්ไอ කරන අවුරුදු 19 න් සෙකන්ඩ්ไอ එක 20 න් තර්ඩ්ไอ එක 21 න් ඉන්නේ අපි හිතමු මැඩම් 22 න් විතර කවුරු හරි තර්ඩ්ไอ එක කරා කියලා එක අවුරුද්දක් මොකක් හරි එකට ස්කිප් කළා මොකක් හරි එකක් වෙලා තර්ඩ්ไอ එකෙන් කැම්පස් යන්න පුළුවන් දෙයට එහෙම වුණොත් ඒ කියන්නේ වයස දැන් අවුරුද්දක් විතර වැඩි වුණොත් ඒක නම් මමත් හරියටම දන්නේ නැහැ. ඔයා කියන්නේ නියමිත අනිවාර්ය අවුරුදු 3ක නොකර කළොත් එහෙමනේ කැම්පස් යන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම යන්න පුළුවන් කියලා. දැන් මේ මගේ මම කැම්පස් යන අවුරුදු වල මගේ යාළුවෙක් නම් එහෙම කරා. එයා කරා එක අවුරුද්දක් එයා පොඩ්ඩක් මුදල් අපහසු ආ හින්දා. මම හරියටම දැනගෙන කියන්නම් මට ඒක හරියටම ෂුවර් එකට කියන්න මමත් උත්තරේ දන්නේ නැහැ. මම ඒක ඔයාලට දැනගෙන කියන්නම්. ඉතින් ඩිපාර්ට්මන්ටෙන්ම අහලා කියන්නම්. මොකද දන්නවද අර නියමිත වයසෙන් විතරනේ අපි රජයේ කැම්පස් එකට ගන්න එහෙම ඕනින් වයස තියෙනවා පණිනවනේ. නෑ මම චූට්ට නිකන් හොයලා බැලුවා මැඩම් මෙන්න මෙහෙම එකක් නිකන් ඔය මේ මගේ ඔය ළමයි ගියේ මෙඩිකල් ෆැකල්ටි වලින් එහෙම මෙහෙම හොයලා බැලුවම ඒගොල්ලෝ කිව්වා මෙඩිකල් ෆැකල්ටි එකට ගන්න 25ට අඩු කට්ටිය කියලා මොකක් හරි ඇති නීතියක් නේ ඒගොල්ලන්ගේ මොකක් හරි ඔව් මේ හරි මැඩම් මේ තව එකම එකක් තියෙනවා මේ සාමාන්‍ය අපි හිතමුකෝ දැන් ෆ්‍රෙෂ්ไอ සෙකන්ඩ්ไอ තර්ඩ්ไอ ළමෙක් ෆේල් කියලා ෆ්‍රෙෂ්ไอ සෙකන්ඩ්ไอ තර්ඩ්ไอ එයා ෆෝර්ත්ไอ එකක් වගේ නෙමෙයි වට ඕන එකක් කළේ අර අවුරුදු කීයෙන් හරි පාස් වෙන්න පුළුවන් නේ එහෙම ගැටලුවක් නැහැ නේ කරලා ෆෝර්ත්ไอ වගේ කරලා පාස් වුණු එක්කෙනෙක් ෆ්‍රෙෂ්ไอ සෙකන්ඩ්ไอ තර්ඩ්ไอ තුනම ෆේල් ෆෝර්ත්ไอ කරලා පාස් වුණු එක්කෙනෙක්ට ඔය මේ රජයේ රස්සා වලට ඉල්ලුම් කරන්න ඒ වගේ දේවල් පුළුවන්ද ඒ ලෙවල් වලින් වගේ බලන මෙහෙම උසස් පෙළ සමත් කියන ලේබල් එකට ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි රස්සාවල් වලදී ඒක මට හරියටම කියන්න බැහැ. මොකද දන්නවද සමහර රැකියාවල් වල ඒක පොන්දේසි දානවනේ ඒගොල්ලෝ. ඕ ඕ.
රජයේ රැකියාවලදී මේක එකපාරකින් සමත්‍රී කිරිය යුතුයි, දෙපාරකින් ඒක රස්සාවල් අනුව වෙනස් වෙන්න පුළුවන්. රස්සාවල් අනුව වෙනස් වෙන්න පුළුවන් නේ. මට එහෙම ඩිරෙක්ට් කියන්න බෑ. හැබැයි උසස් පෙළ සමත්‍රී ලේබල් එකක අපිට ක්වොලිෆයි වෙන්න නම් ඕනම පාරක් කරන්න පුළුවන්. පාරක් නම් කරන්න අවශ්‍ය තියෙනවා. අවශ්‍ය තියෙනවා නේ. අර කණන්ගේ රස්සාව අනුව ඒක රජයේ එක එක රස්සාවල් එක එක කොන්දේසි තියෙනවානේ. ඕ ඒක නම් ඒක මට හරියටම කියන්න බෑ ඒක නිසා. මෙහෙම මැඩම් ඊළඟට කියාවේ සේවා කොන්දේසිත් එක්ක තමයි බලන්න ඕනේ. බලන්න වෙන්නේ නේ. මම සේවයේදී දානවා මෙන්න මේ මේ විදිහට මේ සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ කියලා අර එක්ස්චේන්ජ් එක කරද්දි. ඕ. ඒකේ ඉවරස්සන් රසාවට වෙනස් වෙනවා එතකොට. හරි මැඩම් හරි. ඊළඟට මැඩම් මෙන්න මේ අපි හිතමුකෝ ෆ්‍රෙෂ් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි එයා ෆේල්, ෆෝර්ත් ෂයි එකේ කරලා සාමාන්‍ය රිසල්ට් එකක් ගන්නවා කියලා අපි නුකෝ සයන්ස් කරපු එක්කෙනෙක් වගේ අපි නිකන් හිතමුකෝ B3ක් වගේ රිසල්ට් එකක් ටිකක් හොඳමත් නැති අඩුමත් නැති B3ක් වගේ එකක් ගන්නවා නම් ඒ වගේ රිසල්ට් එක වලින් එයාට පුළුවන් ද ඔය මේ ටීචින් කොලේජ් ඒවට මේවට ඇප්ලයි කරන්න? ඒ වගේ ටීචින් වලට ඇප්ලයි කරන්න බෑ. තර්ඩ් ෂයි විතරයි පුළුවන්. තර්ඩ් ෂයි එක අතර විතරයි නේ. අර තිබ්බර MLT කෝස් අර ලැබ් ඒවා ඒවට මොකටවත් ඇප්ලයි කරන්න බෑ නේ. එයාට ඕපන් යුනිවර්සිටි එක වගේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්ද? ඕපන් යුනිවර්සිටි පුළුවන් නේ. ඕපන් යුනිවර්සිටි එකක් කරන්න පුළුවන් කීපාරක් හරි කරලා ඒකත් එක්ක සමත් කරගෙන ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් නේ. හරි මැඩම් හරි. යා පීට යන අවසර දෙන්න තුන් පාරක් අතරද විතරයි නේ. හරි මැඩම් thank you. මම මේ ඉදේව ටික අහගන්න කතා කරේ. මම මැඩම්ට ඔව් අරක මම ආයි මැඩම්ට ටික කාලයකට පස්සේ ආයි කෝල් එකක් දෙන්නම්. ආහ් හරි මැඩම් හරි thank you. හරි.